නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආගමනය කියන්නේ මේ රටේ තාරුණ්‍යයට ඉතාමත් වැදගත් අස්වැසිල්ලක් වෙනවා කියලා තමයි මම විශ්වාස කරන්නේ. ඒකට හේතු කීපයක් තියෙනවා. අපි අතීතය දිහා හැරලා බැලුවාම සමහර නායකයෝ අපේ රටේ තරුණයන්ගේ ප්‍රශ්න දඩමීමා කරගෙන තරුණයෝ අතකොළු බවට පත් කරගත්තා. සමහර නායකයෝ අපේ රටේ තරුණයන්ගේ ප්‍රශ්න කිසිම කනකටවත් ගන්න නැතුව ඒව පැත්තකින් තිබ්බා. සමහර නායකයෝ ඒ ප්‍රශ්න බලාපොරොත්තුවක් බවට පරිවර්තනය කරලා ඒ බලාපොරොත්තු මේ රටේ තරුණයන්ට පෙන්න ඒ තරුණයන්ගෙන් වැඩගත්තා. හැබැයි සජිත් ප්‍රේමදාස කියන්නේ එවැනි නායකයෙක් නෙමෙයි. සජිත් ප්‍රේමදාස කියන්නේ මේ රටේ තරුණයන්ගේ ප්‍රශ්නවලට උත්තර දෙනවා වගේම ඒ උත්තරවලට වග කියන නායකයෙක්. එනිසා අපිට අවශ්‍ය වෙන්නේ ප්‍රශ්නවලට උත්තර දෙන නායකයෙක් නෙමෙයි, ඒ උත්තරවලට වග කියන නායකයෙක්. අන්න එවැනි නායකයෙක් අද අපේ රටේ සියලු හුස්ම ගන්න පුරවැසියන්ටත් මේ රටේ ලක්ෂ 40ක් වෙච්ච තරුණයන්ටත් අද අපිට ඉදිරිපත් කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඇයි මං එහෙම කියන්නේ? ඔබ ඊයේ දිනේ දකින්න ඇති සජිත් ප්‍රේමදාස මැතිතුමා රණවිරුවන් අසල්ට යනවා. ඒ ආබාධිත රණවිරුවන්ගේ ප්‍රශ්න සම්බන්ධ සාකච්ඡා කරන. ගිහිල්ලා ඔහු ඍජුව ඒ ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරනවා. ඔහු ඒ වෙලාවේ බොරු පොරොන්දු දෙන්නේ නැහැ. ඔහු ඔහුට කරන්න පුළුවන් දේ පිළිබඳව අදහස් දක්වනවා. ඔහු එතනින් එළියට ඇවිල්ලා මාධ්‍ය අහන ප්‍රශ්නවලදී ඔහු පැහැදිලිව කියනවා මම මේ දේ සම්බන්ධයෙන් වග කියනවා කියලා. එනිසා ඉතාමත් පැහැදිලිව ඔහු ප්‍රකාශ කරා ඉදිරියේදී ඔහු ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී අද සාකච්ඡා කරලා ඒ සම්බන්ධයෙන් විසඳුමක් ලබා දෙනවා කියලා. අන්න ඒක තමයි මම කිව්වේ ඔහු නායකයෙක් වශයෙන් ප්‍රශ්නවලට උත්තර දෙන නායකයෙක් නෙමේ, තමන් ලබා දෙන උත්තරේ වගකීම ගන්න නායකයෙක්.